අයිබුවන් සුබුදෑසනක් ප්‍රාර්ථනා කරනවා හැමදෙයක්ම දොළොස්මහේ පහනේ ආරම්භයයි මේ. අපි අද දවසේදී දොළොස්මහේ පහන් තුළින් ඔබ වෙත සුවිශේෂී විශේෂාංග රසක් ගෙන එන්නට සූදානම්. ඉතින් සාමාන්‍යයෙන් අපි ජීවිතයට වැදගත් වෙන කරුණු කාරණා විග්‍රහ කර දෙන්නට ඔබට ළඟා කර දෙන්නට සූදානම්. ඒ නිසා තමයි අපි ආරාධනා කරන්නේ රැඳිලා ඉන්න දොළොස්මහේ පහනත් එක්ක ඔබේ ජීවිතය සාර්ථක කරගන්න. ඔබ දන්නවා අපි 2600 වෙනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට සමගාමීව නිරංජනා විශේෂාංගය ආරම්භ කරා. ඒ තුළින් අපේ රටේ සහෝදර සහෝදරියන්ට, අපේ රටේ ජනතාවට, අපේ සමාජයට, අපේ රටට වැදගත් වෙන කරුණු කාරණාවන් ආගමික පසුබිමක් තුළින් විශ්ලේෂණය කර දෙන්නට, විග්‍රහ කර දෙන්නට සූදානම් කටයුතු සංවිධානය කළ තිබ්බා. ඒ නිසා අපි එය නොකඩවා දිගටම පවත්වාගෙන යන්නට කටයුතු සම්පාදනය කරා, සංවිධානය කරා. ඒ නිසා අදත් දොළොස්මහේ පහන මුල්ම විශේෂාංගයේ විදිහට නිරංජනා විශේෂාංගය ආරම්භ කරන්නට සූදානම්. ඔබ දන්නවා අපි නිරංජනා තුළින් විශේෂයෙන්ම කාලීනව වැදගත් වන කරුණු කාරණාවන් පිළිබඳව ඔබව දැනුවත් කරන්නට සූදානම්. මේ නිසා අද දවසේදීත් අපි ගෞරවයෙන් යුතුව වැඩමාලත් ස්වාමින්දයන් වහන්සේ, ඉත්තෑකන්දේ සදාතිස්ස ස්වාමින්දයන් වහන්සේ අපේ හාමුදුරනේ අවසරයි අපි කාලයක් මුළුල්ලේ වහන්සේ සමගින් රටට වැදගත් වන කරුණු කාරණාවන් රසක් පිළිබඳව විග්‍රහ කරගන්නට කටයුතු කළා. අදත් අපි මේ වෙසක් කාලය අවසන් වෙලා තවත් ආගමික වතාවත් වලට සුදුසු කාල වේලාවන් අපිට ඉදිරියේදී පැමිණෙනවා. ඉතින් අපේ හාමුදුරුවනේ මේ අපි සාමාන්‍යයෙන් ජීවිතයේ වැටුණු අවස්ථාවක, එමත් නැත්නම් ජීවිතයේ සාර්ථකත්වයට ළඟා වෙන්න, සාර්ථකත්වයේ දිනෙන් දින වැඩි වෙන්න විවිධ ආකාරයේ උපක්‍රම භාවිතා කරනවා. මේ බලි, යාග, තොවිල්, එතකොට විවිධ වන්දනාවන්, මේ බෝධි පූජා, මේවයි සත්‍යතාවයක් තියෙනවාද කියන වග අපිට දැනගන්නට අවශ්‍ය වෙනවා අපි හඳුන්නේ. මේකට බෞද්ධාගමික පසුබිමක් තියෙනවද? මේකට හේතුවක් තියෙනවද? ඇයි මෙහෙම වෙන්නේ? මේවා තුළින් සාර්ථකත්වයක් ළඟා කරගන්න පුළුවන්ද? හිතේ පවතින දුකක් නැති කරගන්න පුළුවන්ද? එහෙම නැත්නම් අපිට නොපෙනෙන බලවේගයකින් මේ අපේ ජීවිතයට යම්කිසි ධෛර්යයක්, ශක්තියක් ලබා ගන්න පුළුවන්ද කියන වග අපි දැනගන්න සූදානම් අපි හඳුන්නේ. කොහොමද මේ සත්‍යතාවය? ඇත්තටම මේ අපි දැන් මේ කාරණාවේදී පැහැදිලිව තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. දැන් අපිට ජීවිතේදී අපි මානසිකව වැඩුණොත් තමයි අපිට හැම දෙයක්ම අවශ්‍ය වෙන්නේ. එහෙමයි. දැන් අපි මානසික ඒකාග්‍රතාවයේ තියෙන, සල්ලි තියෙන, යාන වාහන තියෙන, සැප තියෙන ජීවිතයකට වෙන දේවල් අවශ්‍ය නැහැ. ඒකෝර ජීවිතේ පිනවීම සඳහා, සන්තරපණය කිරීම සඳහා අවශ්‍ය කරන වටපිටාව තමයි අපි නිතරම හදන්නේ. එතකොට ඒ ජීවිතයට මුකුත් අවශ්‍ය නැහැ නේ. එහෙමයි. ඒ ජීවිතය තුළ ඉන්න අපිට හෝ අපිට බොහොම දුක් විඳින ජීවිතය තුළත්, සැප විඳිනකොට ඇදගෙන වැටීම තුළත් අපේ මානසිකත්වේ කඩාගෙන වැටෙනවා. එහෙමයි. මේ මානසිකත්වේ කඩාගෙන වැටෙනම හදන්න තැනක් හොයනවා අපි. ඒ හදන තැන තමයි ඔය ඔබතුමා කලින් කිව්වය බලි, තොයිල්, ආගමික දේවල්. හැබැයි දැන් බුදුදහමට අනුව තමන්ගේ විශ්වාසය තමයි, තමන් යමක් ගැන විශ්වාස කරනවා නම් ඒ දේ කරන ක්‍රමානුකූල බවක් තියෙන්න ඕනට. දැන් ඉස්සර සිරිපාදේ නගිනකොට අපි කලින් පේ වෙනවනේ. ඉතින් පේ වෙලා ඉදිකටු පාන්ට යනවා, ඉදිකටු අරගෙන නූල් අදිනවා, හැරමිටි පාන්ට යනවා, ඒවයි චාරිත්‍ර කරනවා, සීත ගඟුලට යනවා, නානවා, පිරිසිදු වෙනවා, ඒ දින කෝඩු කාර්ය එහෙම කියලා කියනවා. ඒ යන්නේ දැන් යන අය ඔය ඉතින් බයිලා දාගෙන අර එහෙම නොයික් දේවල් කරගෙන යන්නේ. ඉස්සර එහෙම නෙවෙයි. ඒ යන්නේ බුදු ගුණ සිහිපත් කරමින්, තෙරුවන් ගුණ සිහිපත් කරමින්, කවි කියමින්. දැන් අපි ගත්තොත් එහෙම බුද්දං සාරණේ සිරස දරාගෙන ධම්මං සරණේ සිත පහදාගෙන සංඝං සරණේ සිවුරු දරාගෙන ඉඤ්ඤායි තුන් සරණේ අදහාගෙන. එතකොට අර සිරිපාද කරුණා කරන මනුස්සයාට කරදරයක් වෙන්නේ නැහැ. ඔහු ඉන්නේ සහ ඔහු වන්දනාමාන කරන්නේ
බුදුරජාණන් වහන්සේ ධර්මරත්නය සංගරත්නය කියන මේ තෙරුවන් ගුණ සිහිපත් කරගෙන. එතකොට මානසිකත්වය ඒ ආග්‍රතාවකට පත්වෙලා තියෙනවා. කියවෙන්නේ ඒ කවි. එතකොට අපි කලින් පේවෙනවා ඒ ගමන යන්න. එතකොට අපි ඒ චාරිත්‍රවාරිත්‍ර අදාළ තැන්වලද සිද්ධ කරනවා. එතකොට අපිට වෙන අනතුරු අඩුවෙනවා. දැන් එහෙමන වේනි අපි මිනිස්සු දැන් සාමාන්‍ය සිරිපාද යනකොට මිනිස්සුන්ට තහනම් කළ තියෙනවා මේ මද්‍රව්‍ය අරන් යන්න. එතකොට සංගීත භාණ්ඩ අරන් යන්න. ඒව තහනම් කරන තත්ත්වෙට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ එහෙම යනකොට අර ඒ පුජ්‍යලයාගේ මානසිකත්වය ගිලිහිලා ගිහිල්ලා විනෝද ගමනකට එතකොට මත් වෙච්ච ගතියින් ඔය සිරිපාද කරුණා කරන තමන්ට සිතක් සාන්තියක් වෙන්නේ නැහැ. ඒ වගේ තමයි දැන් බෝධි පූජාවක් තියෙනවා නම් මේ මහත්වෝ දැන් බෝධි පූජාව අපි තියන්න ඕන මනස ඒකාග්‍රතාවයට පත් කරන. දැන් අපි කියමු ලෙඩෙක් ඉන්නවා ස්පිරිතාල. දැන් මේ ලෙඩා ගැන අපි දැන් හිතේ තියාගෙන බෝධින් වහන්සේ ගාව වාඩි වෙලා අපි මානසිකත්වයේ ඒකාග්‍රතාවයට පත් කරගෙන අනේ මගේ ලෙඩා සුවපත් වෙන්න ඕන කියන අදහසින් ඕන එක කරන්න. එහෙම නැත්නම් ඔතනට ගිහිල්ලා දැන් සමහර අය බෝධිය නාවන්න එතකොට බෝධිය පිරිසුදු කරන්නේ ඒවා කිසිම දෙයක් නැහැ. බෝකොළය එහෙ මේ වැටලා තියෙනවා. එතකොට අර පහන් තියෙන ඒවා පරණ පහන් වල තෙල් වලට මාපව දානවා. ඒක පිරිසුදු කරන්නේ අලුත් පහන් තිරයක් දාන්නේ නැහැ. එහෙම නැත්නම් බෝධින් වහන්සේත් එක්ක පිච්චෙන හඳුන් කූරු ටික ගහනවා. මේ විදිහට තමයි මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ. ඒ චාරිත්‍ර වාරිත්‍ර හරියට කරන්න ඕන. එතකොට තමයි එහි බලපෑම ලැබෙන්නේ. ඒවා නැතුව නෙවෙයි. දැන් බලිතොයිල් ගැන දැන් ඔබතුමා ඇහුවා දැන් බලිතොයිල් කියන දේවලුත් එහෙමයි. ඒවා හරියට කරන්න ඕන. දැන් ඉස්සර ගුරුන්නාන්සලා පේවෙනවා. මස් ජාති කන්නේ. එතකොට කිලි ගෙවල් වලට යන්නේ නැහැ. මල ගෙවල් වල යන්නේ නැහැ. එහෙම ඉඳලා තමයි ටොයිලට් යන්නේ. දැන් එහෙම යන්නේ දැන් හොඳට ගහලා මේ කන්න පුළුවන් මස් වර්ග කාලා හොඳට බීලා ගිහිල්ලා ටොයිලෙ හොඳට නටනවා. නමුත් වැඩක් වෙන්නේ නැහැ. මිනිස්සුන්ගේ සල්ලි තමයි ගිහිල්ලා තියෙන්නේ. මේ ටොයිල් වල මේ වන්නම් වල මේ හැම දෙයකම තියෙන්නේ බුදුගුණ. බුදුගුණ ආශිර්වාදය තමයි දෙන්නේ. බුදුගුණ කියන කෙනා අර විදියට මද්ද්‍රව්‍ය පාවිච්චි කරලා එතන ගිහිල්ලා කිව්වට වැඩක් වෙන්නේ නැහැ. එතකොට ඔහුගේ ශරීරය අභ්‍යන්තරෙන් එන්නා වූ වචනවල තිබෙන්නේ කිල්ල. එතකොට එයින් සෙස්සාන්තිය ලැබෙන පුජ්‍යලයාට කවදාවත් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ අපේ හැමෝටම මේ අපි දැන් ඔය කාරණාව දැන් බෝධි පූජාවක් කරද්දී වුණත් බලි යාග තොයිල් මේ වගේ දේවල් කරද්දී වුණත් අපේ හැමෝටම ශ්‍රද්ධාව ගොඩනගා ගන්න ඕනේ. ශ්‍රද්ධාවෙන් යුතුවද මේක කරන්න ඕනේ. ශ්‍රද්ධාව තියෙනවා නම් එහි නිසි ප්‍රතිඵල අපිට ලැබෙනවාද කොහොමද? අනිවාර්යෙන්. ශ්‍රද්ධාව අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ශ්‍රද්ධාව කියලා කියන්නේ දැන් අපි ගෙදරක පිරිතක් කියලා වැඩක් නැහැ දිමුතු මහත්තයා. දැන් සාමාන්‍ය පිරිතක් කියනකොට පිරිත මේ ශාලාවේ පිරිත කියලා වැඩක් නැහැ. ෆ්‍රිජ් එකේ පිරෙන්න මස් දාලා තියෙනවනේ. හ්ම් හ්ම්. ඒ කිල්ල අසු වෙනවනේ. එතකොට අර පිරිත් බලේ නැතුවට යනවා. ඒක නිසා අපිරිසුදු ස්ථානයක එක්කල්ල වැඩක් නැහැ. දෙවිවරුන්ට එන්න අමාරු. අපි හැමෝටම අපි තවදුරටත් සාකච්ඡා කරන්න සූදානම්. විරාමයක් ලබාගෙන ඉන්නනතුරු අපි සාකච්ඡා කරමු අද දවසේ ඉතිරි කොටස. විරාමයෙන් අනතුරු අපි නැවතත් එකතු වෙනවා නිරංජන වැඩසටහන සමගින්. අපි නිරංජන විශේෂාංගයෙන් විශේෂයෙන්ම අද දවසේදී සාකච්ඡාවට බඳුන් කළ මාතෘකාව බවට පත්ුනේ යාග ඇදහිලි බලිතොයිල් මේ වගේ දේවල් තුල යම්කිසි සත්‍යතාවයක් තිබෙනවා සහ ඒවා නිවැරදිව කළ යුත්තේ කොයි ආකාරයෙන්ද කියනවා. අපේ හැමෝටම අපි එක්තරා සීමාවකට අපි ආවා. ශ්‍රද්ධාව කියන තැනට ආව. ශ්‍රද්ධාවෙන් යුතුව මේ වගේ දේවල් කරන්න අවශ්‍ය විට නිසි ප්‍රතිඵල අපට ලබා ගන්න පුළුවන් කියලා. එතකොට මට පුංචි ප්‍රශ්නයක් ආවා අපි හඳුරන්නේ මේ කිලි කියන තැනට එනකොට අපි පේ වෙලා කිල්ලට හසු නොවි මේ දේවල් කරන්න ඕනේ කියන. දැන් අපි නොදන්නා කෙනෙක්ට කියනවා නම් අපේ හාමුදුරනේ මේ කිල්ලක් කියන්නේ මොකද්ද? කිලි වලට හසු නොවෙනවා කියන්නේ මොකද්ද කියන එක පැහැදිලි කර දුන්නොත්. විශේෂයෙන්ම දැන් කිල්ලක් කියලා කියන්නේ 아무ත දෙයක් නෙවෙයි ඇත්තටම. ඒ අර අපිරිසිදු දේවල්. ඒ කියන්නේ වාතයට එකතු වෙනා වූ අපිරිසුදු දේවල්. ඒක අර සාමාන්‍ය කුණු ගොඩකින් එකතු වෙනවට වඩා මිනිස් ශරීරයකින්, මියගේ ශරීරයකින්, එතකොට ඔය කොටහලු ගෙවල් වලින්, ඊවෙන් ආදී දේවල් වලින්, මස් වලින්, ඒ වගේ දේවල් වලින් ඇති වෙනා වූ අර අපිරිසුදුතාවය වැඩි. දැන් මිනිහක්
ගත්තම දැන් මිනිහ දෙපැත්තේ පහනක් පත්තු කරන්නේ පොල්තෙල් පහනක් මේ මොකද මිනිහට ආරක්ෂාවට තනියට ඉන්න එළිය දෙන්න නෙවෙයිනේ. ඒක සාමාන්‍යයෙන් පත්තු කරන්නේ අර කුජලයාගේ ශරීරයෙන් නිකුත් වෙන්නා වූ වාතයට එකතු වෙන්නා වූ අපිරිසුදු දේවල් එක්මනින් පුච්චා දැමීම සඳහා. දැන් ඔය පොල්තෙල් පහනේ දැල්ලට ඒ බලය තියෙනවා. ඒ පොල්තෙල් පහනේ දැල්ල තමයි ඉස්සර අපේ අම්මලා තාත්තලා වුණත් පාඩම් කරන්න පොල්තෙල් පහනක් විතරයි තියෙන්නේ. නිින්ද යන අඩුයි, ඇස්පී වෙන අඩුයි. ඒක නිසා ඉතින් පොල්තෙල් පහන තමයි මේ කෙනෙකුට අර තියෙන කිල්ල වගේ දේවල් නැති කරන්න උපකාරී වෙන්නේ. කිල්ල කියන්නේ 아무තු දෙයක් නෙවෙයි. ඉතින් අපිරිසුදු දේවල් තමයි වාතයත් එක්ක එකතු වෙන. ඒක දැන් හරක් මස් කඩේකට දෙවියෝ වඩින් නැහැ නේ බනහන්න. දැන් අපි ඒකයි බන කියනකොට අපි ආරාධනා කරන දෙවියන්ට. ඉතින් ඒක නිසා පිරිසිදු වෙන තරමට තමයි වැදගත් වෙන්නේ කරන කාර්යය. දැන් අපිට තව ප්‍රශ්නයක් තියෙනවා. අපේ ආමිනේ සමාජයේ බොහෝ දෙනෙක් පිළිගන්නා සහ මතයක් නිර්මාණය කරගෙන තියෙනවා. මේ දේවාල වලට යනකොට තමයි පේ වෙලා යන්න ඕනේ, කිල්ලට හසු නොවී යන්න ඕනේ. නමුත් පන්සලකට යනකොට කිසි ප්‍රශ්නයක් නැහැ. මස් මාළු උනත් අනුභව කරලා ඉන්න අතරතුර පොඩ්ඩක් නාගත්තම ගිහිල්ලා පන්සල වන්දනාමාන කරගෙන එන්න පුළුවන්, බුදුන් වන්දනාමාන කරගන්න පුළුවන් කියලා. මේකේ තියෙන වෙනස මොකක්ද අපේ හඳුරන්නේ? ඒක හරිද? ඕකේ වෙනසක් නෑ. ඔය අර තලගෝයා කබරගෝයා කරගත්ත මේ කබරගෝයා තලගෝයා කරගත්ත වැඩේ ඔය යන්නේ. එහෙමයි. මේ කියන්නේ කන්න ඕන වුණාම ඉතින් කබරගෝයා ඉතින් තලගෝයා කරගෙන කන්න පොඩි උත්සාහයක් යදෙනවා. ඉතින් ඒ වගේ ඉතින් දෙවියන් දෙවියෝට වඩා බුදුහාමුදුරුවෝ කියන කෙනා උතුම් කෙනෙක් නේ. එහෙමයි. බුදුහාමුදුරුවෝ ගාවට මාංශ ඝාතකෙක් මේ හොරෙක් තක්කඩියෙක් යනවට වඩා මේ හොඳ පැහැදිලි චිත්‍රයක් තියෙන පැහැදිලි මානසිකත්වයක් තියෙන පුජ්‍යලෙක් එතනට පිරිසුදු වෙලා යන එක කොච්චර පිනක්ද? ඒ කරන කාර්යයේ කොච්චර වැදගත්කමක් තියෙනවද? දැන් මලක් අතට ගන්න පුජ්‍යලයා තුල මලක් අතට ගන්න මේ පුජ්‍යලයා කොච්චර සැහැල්ලු එතකොට මානසිකත්වයක් තියෙනවද? මලක් කියන්නේ මේ සාමාන්‍යයෙන් ඇල්ලුවාම අනිත් පැත්තට කහන දෙයක් නෙවෙයිනේ. මලක් කියන්නේ අතක මලක් තියෙනවා කියන්නේ සාමාන්‍යයෙන් වෙඩි තියන්න එන මිනිහෙක් උනත් ආපහු තුවක්කුව ආපස්සට ගන්න විදිහේ. ඉතින් ඒක නිසා මලක් පූජ කරන්න යන මිනිස්සෙකුගේ මානසිකත්වය මලක් වගේ වෙන්න ඉපැයි, පිරිසුදු වෙන්න ඉපැයි. ඉතින් මේ පුජ්‍යලයා මේ උදේ ඉඳන් රෑ වෙනකම් මස් කකා බීලා හවසට මලක් පූජ කරලා ඒ එහෙම ගිහිල්ලා මලක් පූජ කරලා වැඩක් නැහැ නේ. ඉතින් ඕක දෙවියන්ට තියෙන බය නේ. දැන් සාමාන්‍යයෙන් මේ දැන් ඔය වෙරි වෙලා පාර දිගේ වැනි වැනි යන මිනිස්සු පොලිස් ජීප් එකේ එනකොට ඔය ඉන්නේ මොන වෙරියක්වත් නැතුව කෙලින් හිටගෙන නේද? ඒක හරියට මේ ඌරයිනකොට පොලොංගු කෙලින් හිට ගන්නවා වගේ වැඩ නේ. ඉතින් දෙවියන්ට තියෙන බයට ඒක කරන්න. බුදුහාමුදුරන්ට බය නැහැ. මොකද බුදුහාමුදුරෝ දඬුවම් දෙන්නේ නැහැ නේ. බුදුහාමුදුරු කියන්නේ දර්ශනයක් ඉදිරිපත් කරපු කෙනෙක්. දර්ශනයක් පිළිබඳව යමක් ලබා ගන්න පන්සලට යනකොට ඒක නිකන් අර මේ දන්සලකට යනවා කියලා හිතාගෙන යන්නේ. නිකන් හම් වෙනවා, නිකන් කනවා, එහෙමයි කියලා. නමුත් මේ දෙවියෝ ගාවට නිකන් හම් වෙන්නේ නැහැ මුකුත්. දෙවියන් වෙනුවෙන් පෙනී සිටින පිරිසක් ඉන්නවා. එයා අනිවාර්යෙන් සල්ලි ඉල්ලනවා. එහෙම නැත්නම් පූජාවල් තියනවා. එහෙම නැත්නම් මොනව හරි බාර වෙන්න ඕනේ. එහෙමයි. ඒ බුදුහාමරට බාර වෙන්නේ නැහැ නේ මල් පූජකලා. මං අහවල් දවසේ මේ සරියුත් මුගලන් හාරු දෙපැත්තෙන් ගෙනත් තියන්නම් හදලා කියලා බාර වෙලා යනවද කවුරුත්? නේ. ඒක නිසා බයට කරන එකයි සද්ධාවට කරන එකයි කියන්නේ වෙනස්. බයට කරන දේ හොඳට කරනවා, සද්ධාවට කරන දේ අතහැරලා දාන ඔය ඵලයන් කියලා. ඒකයි වෙන්නේ. දැන් අපි සාමාන්‍ය පන්සලකට යනකොට වුණත් දැන් බෝධි පූජාවකට යනකොට වුණත් එහි ආනිසංසයන් ලබා ගැනීම උදෙසා සද්දා සම්පන්නව ඔය කියන ආකාරයෙන් පේ වෙලා ඒ විදිහට ඒ කටයුතු කරනවා නම් තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වයට ළඟා වෙන්න හැකියාවක් තියෙනවා. දේවාලයට යනකොට විතරක් නෙවෙයි පන්සලටත් මේ දේවල් අවශ්‍යයි කියන වග තමයි අපි දැනුවත් කරන්න සූදානම් වෙන්නේ. ඒ නිසා මම හිතනවා මේ ශ්‍රවණය කරන මේ දකින්න මේ අපි බලන බොහෝ දෙනා අපේ හාමුදුරුවනේ උත්සාහ කරයි ඉදිරියේදී මේ විදිහට කටයුතු කරන්න. අපි මේ සම්බන්ධයෙන් කතා කරන්න සූදානම් තවදුරටත් අපි විරාමයක් ලබාගෙන ඉන්න අතුරුව නැවතත් හමු වෙමු රැඳිලා ඉන්න දොළොස් මහේ පාන සමගින්. නැවතත් අපි එකතු වෙනවා විරාමෙන් අනතුරුව දොළොස් මහේ පහන නිරංජනා විශේෂාංගයත් සමගින්. අපි කතා බහ කරමින් හිටියේ මේ යාග බලිතොයිල් එතකොට අපේ බෝධි පූජා ක්‍රම පිළිබඳව. දැන් අපිට මේ සමහර
දේවල් අපි දකින්න අපේ හාමුදුරනේ සමහර වෙලාවට යාග බලිතොයිල් විවිධාකාරයට කරනවා. මේවයි ආගමික පසුබිමක් තිබෙනවාදෝ නැද්දෝ කියලා අපිට නිශ්චය කරගන්න විනිශ්චය කරගන්නට හැකියාවක් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මොකද එය කරන්නා විසින් නිර්මාණය කරගෙන ඔහුට ආවේනික වූ සමහර දේවල් කරනවා. දැන් මේ තුල දැන් අපි උදාහරණයක් විදිහට තොවිලයක් ගත්තොත් අපි හඳුනන මේකේ බෞද්ධාගමික පසුබිමක් තියෙනවාද? මොකක්ද මේකේ තියෙන බෞද්ධාගමික පසුබිම? නෑ, ඇත්තටම තිමුදු මහත්තයා දැන් ඔතන වෙන්නේ ඔය තොවිලයක් ගත්තම දැන් අනිවාර්ය ආගමික පසුබිමක් තියෙනවා. ඒ ආගමික පසුබිම තමයි දැන් පටන් ගන්නෙම මේ යකදුරෝ පළමුව බුද්ධං සරණේ, දෙවනුව ධම්මං සරණේ, සංඝං සරණේ කියලා පටන් ගන්නෙ. එතකොට ඒ ආගමික පසුබිමින් පටන් අරගෙන ඒක පටන් ගන්නවා. නමුත් මතක තියාගන්න ඕන කාරණයක් තියෙනවා. ඔය බුදුහාමුදුරුවන් ධර්මයේ, බුදුහාමුදුරුව දේශනා කළ ධර්මයේ තුලින් ඒවා හොඳ පැත්තට මේ මිනිස්සුන්ට අවවාද අනුශාසනා දීලා තිබුණත් මිනිස්සු අවසන් කරන්නේ බලි පූජා වලින්. ඒකයි තියෙන වරද. දැන් කෙනෙකුගේ තිබෙන මානසික මට්ටම හීනතාවයට පත් වෙච්ච ඒ අයටනේ අපි කියන්නේ සාමාන්‍යයෙන් පිස්සෝ එහෙම කියලා කියනෝනේ, පිස්සෝ ඇදිලා එහෙම කියලා. ඒක සුව කරන්න කුකුලෙක් මරලා ඒ ලේ වලින් පිරිසුදු කිරීමක් කිරීම, හරකෙක් මරලා, එළුවෙක් මරලා, ඒ වගේ දේවල් බුදුහාරු දේශනා කළ නැහැනේ. හොඳ දේවල් පටන් ගැනීමේදී බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නේ සිහිපත් කිරීම වැදගත්. නමුත් අපි අනුමත කරන්නේ තොයිලයක් පටන් ගන්නකොට බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නේ සිහිපත් කරලා අවසන් කිරීම සඳහා කුකුලෙක් එළුවෙක් මරනවට අපි ආස නැහැ. ඒක මේකයි, මේ හැම දෙයක්ම කවලන් වෙච්ච ස්වභාවයක් තියෙනවා. එහෙමයි. දැන් අපේ ආගමයි දහමයි මේවත් එක්ක සමහර Hindu ආගමික චාරිත්‍ර අපේ ඒවට ඇතුල් වෙලා තියෙනවා. ඒක නිසා එහෙමනම් මම කියන්නේ මෙහෙමයි. ඒ වගේ දෙයක් සිද්ධ වෙනවා නම් පටන් ගැම්මේදී බුදුහාමුදුරු ධර්ම රත්නේ සංඝ රත්නේ සිහිපත් නොකර ඉන්න ඕන. මොකද බුදුහාමුදුරු කියන්නේ බොහොම අවිහිංසාවාදී කෙනෙක් නේ. ලෝකෙට බුදුහාමුදුරු කෙනෙකුට හිංසා කරනවට කැමති උන්නේ නැහැ. එතකොට ඒ ධර්මයේ තුල ඒක තියෙන්නේ. සංඝ රත්නේ කියන්නේ එහෙමනේ. ඒක නිසා උන්වහන්සේලා සහ බුදුහාමුදුරු ධර්ම රත්නේ සිහිපත් කළා මේ තවත් සත්වයක් ඝාතනය කිරීම තුල ලොකු අසාධාරණයක් සිද්ධ වෙනවා. ඒක නිසා තමයි මම කිව්වේ වෙනත් ආගමික සංකල්ප. දැන් භගවත් ගීතාවලියේම සමහර ආගමික පූජාවන්, බලි පූජාවන් වලට එළුවෝ, කුකුල්ලෝ බිලි දෙන ක්‍රම තියෙනවා. නමුත් ඒවා මේ ඈඳා ගැනීම වැරදි. ඒ නිසා ආගමික සංකල්ප තුලින් සුවපත් වෙන්න පුළුවන්කම තියෙද්දි අපි හැමෝටම වැඩිපුරම අවධානය යොමු කරන්න අපේ ජීවිතේ සූපත් කරගන්න අපේ රටේ ජනතාවගේ ජීවිතේ සූපත් කරන කරුණු කාරණාවලට. අපි මේ දැන් සාමාන්‍යයෙන් අපේ හැමෝටම අපි පිරිත් සජ්ජායනා කරන අවස්ථාවන් තියෙනවා. ගෙදරක පිරිතක් කියවන අවස්ථාවන් තියෙනවා. දැන් අපිට වාහනයක යද්දී අපි පිරිත් ශ්‍රවණය කරනවා නම් එතකොට අපිට සජ්ජායනා කිරීමේ හැකියාවක් නැහැ සමහරලාට. සමහර කෙනෙක් පිරිත් දන්නේ නැති වෙන්න පුළුවන්. මේ තුලින් ආනිසංශයක් තියෙනවා. ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබීම, CD එකක් දාලා හෝ කැසට් පීස් එකක් කරා හෝ මේ ශ්‍රවණය කිරීම තුලින් ආනිසංශයක් තියෙනවා. අද කොහොමද අපි හඳුරන්නේ? දැන් දිනුතු මහත්තයා දැන් හැම සාමාන්‍යයෙන් FM නාලිකා සියල්ලම දැන් ප්‍රචාරය කරනවානේ මේ පිරිත් දේශනා. දුක අහන එකයි ඇහෙන එකයි කියන්නේ දෙකක්. දැන් සමහර සින්දු අපි අහනෝනේ හිතලා, සමහර සින්දු ඔය ඇහිච්චාවි කියලා ඉන්නවනේ. එහෙමයි. දැන් අහන එකයි ඇහෙන එකයි දෙකක්. එතකොට පිරිත් අහනවා නම් මූලික ශ්‍රද්ධාව මූලික වෙන්න ඕනේ. එහෙමයි. දැන් අපි වාහනයක යනවා නම් අපි මානසික ඒකාග්‍රතාවයෙන් යන්න ඕනේ. අර ඒ කට්ටිය සින්දු කියද්දි ඒ කට්ටිය බෝතල් ගහද්දි එහෙම වාහනේ යන ගමන් පිරිත් අහලා වැඩක් වෙන්නේ. ඒව ඇහෙනවා විතරයි. එතකොට ඒ තුලින් තමට සිතක් සාන්තියක් එන්නේ නැත්නම් ඇහෙන්නේ රේඩියකින්ද අහන්නේ රේඩියකින්ද ඒ තුලින් තමට සිතක් වෙනවද කියන කරුණු කාරණා තමන්ගේ සිතට ගන්න ඕනේ. එතකොට ශ්‍රද්ධාව මූලික වෙන්න ඕනේ. මම පිරිත් අහනවා කියන හැඟීමෙන් ඕනේ කහත් පිරිත් අහනවා කියන හැඟීමෙන් එව්වොත් පමණයි අපිට ඒකේ සිතක් ලැබෙන්නේ. එහෙම නැත්නම් ඇහුණට
වැඩක් වෙන්නේ නැහැ. එහෙනකොට අපේ හිතේ වෙන දෙයක් නෙති. අපි මම හිතන්නේ මේ වැදගත් වූ කරුණු කාරණාවන් රසක් පිළිබඳව අපේ ස්වාමින්වන් වහන්සේගෙන් දැනගත්තා. මොකද අපි නොදන්නා කාරණාවන් තියෙනවා. දැන් වර්තමාන සමාජයේ තාක්ෂණයත් සමග අපි වෙනස් වෙවි යනකොට විවිධාකාරයේ වෙනස්කම් වලට භාජනය වෙනවා. අපි සමහර වෙලාවට අපි ආඳුරන්නේ අපි වැඩිපුරම දකින්නේ මේ ටෙලිවිෂන් නාලිකාවල වෙන්න පුළුවන්, මුද්‍රිත මාධ්‍යයෙන් වෙන්න පුළුවන් මේ යාග, එහෙම නැත්නම් තොයිල්, වශීගුරුකම් මේ වගේ දේවල්ට සෑහෙන ලොකු අර අපි ඉංග්‍රීසියෙන් හඳුනන මාකට් එකක් හැදලා තියෙනවා. දැන් මේකනේ වෙලා තියෙන්නේ. දැන් මේ වශීගුරුකම් මන්ත්‍ර යන්ත්‍ර මේවා තුලත් ආගමික පසුබිමක් තියෙනවාද අපේ හඳුනන. මේවා වැරදියට පාවිච්චි කරන එක තුල ආගමික පසුබිමක් තියෙනවායි කියලා විශ්වාස කරන්න බෑ. ඒකේ සත්‍යතාවය මොකද්ද අපේ හඳුනන? මෙහෙම වෙලා තියෙයි. දැන් මේ අපි මේ දැන් ළමයිට පුළුවන් පොල් පිටින් කපන්න පුළුවන් නේ. හරක කපලා ඉස්සර අපි ඇදයි යන්නේ. හරක එක්ක යන ගහේ බඳලා ඉවරලා ඊට පස්සේ මේ තනගොල තියෙන වටේ කන්න එහෙම ගිහලා අපි එනවානේ පොල් පිටින් කපමු කියලා අපි දන්නවනේ. ඌට කන්න බෑ. ඉතින් යනකොට තනගොල ටිකක් තියෙනවා. අර හරකක් තියෙනවා. නමුත් ඇත්ත හරකෙක් බඳම වටේම කාලා ඒ ලස්සනට වෙනවනේ. දැන් මේ යంత్ర මන්ත්‍ර ගුරුකම් කියන දේවල් ඉස්සර තිබුණා. මේවා මේ දිමුදු මහත්තයා දැන් එනකොට මුඛ පරම්පරාවෙන් හරි පොත්වලින් හරි එනකොට මෑත භාගයට එනකොට මේවා අස්සර, එතකොට අකුරු, කෑලි, ඇලපිලි, ඉස්පිලි, පාපිලි අඩු වෙලා ඒ මන්ත්‍රේ නේ වෙන එකක් කියවෙන්නේ. හ්ම්. දැන් මහත්තයෝ දැන් මෙහෙමනේ. දැන් මම ඉපදුනා කියමුකෝ. මම ඉපදෙනකොට 6:30 වෙලා. ලියනවා පොතේ 6:30ට ඔබ ඉපදී වෙනවා. මේ දරුවා ඉපදුනා කියලා. එතකොට ඉස්පිරිතාලේ ඔරලෝසුව වැරදී නම් සැබෑ වෙලාව 6:35යි නම් මොකද වෙන්නේ අපිට? අපි හදන්නේ අපේ ඉරහඳ ශාස්ත්‍ර තාරකා ගණිත ශාස්ත්‍රයට අනුව හැදෙන වෙන කාගෙක. එතකොට අපි අනුන්ගේ අපලයක් බදාගෙන ඉන්න උළු ජීවිත කාලෙ. ඒක නෙවෙයි. ඇයි අපි ඉපදිච්ච හරි වෙලාව ලියලා නැහැ නේද? ඉස්පිතාලේ වෙලාව වැරදි. වෙන තැනක හරි වෙලාව තියෙනවා. ඒක නිසා මේ කරන දේ හරියට කරන්න ඕනේ. එහෙම දැන් ওই වාසී ගුරුකම් අරින් දැන් ඉන්න අයට මම පුළුවන් නම් කියනවා පුළුවන් නම් ගෙනලා දෙන්න කියලා. මේ ගියේ කෙනෙක් ගෙනලා දෙන්න කියලා. පුළුවන් නම් වාසී ගුරුකම් කරලා. ඔය පත්තරවල පිටු ගණන් දාන, ඔය රේඩියෝල යට මේ සාමාන්‍ය රූපවාහිනිය ආයතන යටින් තීරුවක් දාන අයට කියනවා පුළුවන් නම් ගෙනලා දෙන්න කියලා. කරන්නේ බොරුව තියෙන වැඩි. අපි යථාර්ථය අවබෝධ කරගත යුතුයි. දුවන්නම් වාලේ දුවලා අපේ ජීවිතේ අපේ මුදල නාස්ති කරගන්නවට වැඩිය යථාර්ථය අවබෝධ කරගෙන අපේ තිලෝගුරු බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ඒ ධර්මයේ ධර්මානුකූලව රැකගනිමින් තමන්ගේ ජීවිතය ගෙන යන එක තමයි වඩාත්ම වැදගත් වෙන්නේ. අපි ආමඳුරනේ ඔබ වහන්සේට බොහොමත්ම පිං අද දවසේදී මේ සාකච්ඡාවත් සමග සම්බන්ධ වූවාට. අපි තවත් දවසකදී ඔබ වහන්සේ සමගින් තවත් අලුත් නැවුම් මාතෘකාවක් සාකච්ඡා කරන්න සූදානම්. අපි 12:05 නිරංජන විශේෂාංගයෙන් සමුගෙන යන තමයි සූදානම් වෙන්නේ. රැඳිලා ඉන්න 12:05 සමගින්.